මෙතන අන්තිම අවුරුදු එකම ආර දෙක ගත්තොත් අපිට ස්ථාවර බැටින් ලයින් අප් එකක් තිබුණා මං හිතන්නේ අපි හුඟක් වෙනස්කම් කරේ නැහැ මේ කණ්ඩායමේ නමුත් අපිට සමහර අවස්ථාවලදී සිලෙක්ටර්ස්ලා සහ මැනේජ්මන්ට් එක ඩිසයිඩ් කරනවා යම් කිසි වෙනස්කම් කරන්න ඕනේ කියලා ඉතින් නමුත් අපි ක්‍රීඩකයන් විදිහට මං හිතන්නේ අපිට ඔපචුනිටීස් දීලා තියෙනවා මැනේජ්මන්ට් එකෙන් සහ සිලෙක්ටර්ස්ලා කැප්ටන් එකතු වෙලා පුළුවන් තරමක් අවස්ථාව එක දිගටම ලබා දෙන්න මං හිතන්නේ ඒක ලබා දීලා තියෙනවා. ඉතින් අපි ප්ලේයර්ස්ලා විදිහට අපි දැනගන්න ඕනේ අපි යම් කිසි දෙයක් කණ්ඩායමට ලබා දෙන්න සමහර වෙලාවට ලබා දෙන්න බැරි වෙනවා. නමුත් ඉනිං 3-4කට සැරයක්වත් අපිට ලොකු ඉනිමක් ගහලා දෙන්න පුළුවන් නම් කණ්ඩායමට මං හිතන්නේ ඒක තමයි කන්සිස්ටන්ට් කියන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි දන්නවා සමහර වෙලාවල් වලදී සමහර ප්ලේයර්ස්ලට හැම ප්ලේයර් කෙනෙක්ටම මේක වෙන්න පුළුවන් දෙයක් රෆ් පැචස් එන්න පුළුවන්. එතකොට තමයි ඉතින් මැනේජ්මන්ට් එක සහ සිලෙක්ටර්ස්ලා ඩිසිෂන්ස් ගන්න. නමුත් මං හිතන්නේ අපිට ස්ථාවර බැටින් ලයින් අප් එකක් තිබුණා කියලා මං හිතනවා අපි පහුගිය කාලයේදීම මේ කණ්ඩායමේ. Quick with you, you can ask your question. Please limit your questions to just one because we don't have much time, please. Quick with you, you can go for it. ඇන්ජියෝ දැන් පළවෙනි මැච් එකේ විකට් 3ක් වැටෙනකොට බොහෝ දෙනෙක් හිතුවා ඇන්ජලෝ සහ චන්දිමාල්ගෙන් ලොකු පාර්ට්නර්ෂිප් එකක් වැටෙයි කියලා. දැන් මේ විදිහට මුලින් කඩලු කීපයක් බිඳ වැටුණාම මැද පෙළට ඔබට එන පීඩනය මොන වගේද? අනිවාර්යයෙන්ම අපි හැමෝටම මේ පීඩනය තියෙනවා. මම කලින් කිව්වා වගේ විදු අපි ක්‍රීඩා කරනකොට අපිට එක එක සිටුේෂන්ස් වලට මුහුණ දෙන්න වෙනවා. සමාල්ලාට ඈර්ලි විකට්ස් දෙකක් ගියාම එන ප්‍රෙෂර් එක, එතකොට ආයි ඒගොල්ලන් හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගහලා එනකොට තව ප්‍රෙෂර් එකක් එන්නේ අපිට. ඉතින් ඒ වගේ එක එක ප්‍රෙෂර්ස් එනවා. නමුත් අපි පරිණත ක්‍රීඩකයන් විදියට අපි ඒ ප්‍රෙෂර්ස් හැන්ඩල් කරන්න අපි දැනගන්න ඕනේ. ඒ නවක ක්‍රීඩකයන්ට වැඩිය ප්‍රෙෂර් එක දාන්නේ නැතුව ඉතින් අපි හැකිතාක් දුරට අපි ඒ ඒ පීඩනයට හොඳින් මුහුණ දෙන්න තමයි අපි බලාගෙන ඉන්නේ. මොකද අපි දන්නවා ක්‍රීඩකයෙක් පරිණත වෙන්න වෙන්න සීනියර් වෙන්න වෙන්න ඒ පීඩනය තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් වලට මුහුණ දීලා තිනවා කලින්වත්. ඉතින් අපි අපිට ඒ දේවල් මුහුණ දෙන්න පුළුවන් කියලා. මොකද අපි ඒ අවස්ථාවල් වැඩියෙන් මුහුණ දුන්නම තමයි අපි ක්‍රීඩකයෝ පරිණත වෙන්නේ. ඉතින් අපි ඒ දේවල් වලට මුහුණ දීලා තිනවා කලින්. ඉතින් අපිට කිසිසේත්ම එක්ස්කියුස් එකක් වෙන්න බෑ. මොකද මමයි චන්දිමාලුයි ෆස්ට් ඉනිං එකේ ස්පෙෂලි අපි ස්ටාර්ට්ස් අරගෙන අපේ අතින් අත ඇරුණා. ඉතින් ඒක තමයි වෙන්න හොඳ නැත්තේ. ස්ටාර්ට් එකක් හම්බුනාම අපි පිතිකරුවන් විදියට ලොකු ඉනිමක් ගහලා ඉනිමක් ගොඩ නගලා ඒ ඒ ඒ දවසේදී පිතිකරු 6-7 දෙනාටම ගහන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ස්ටාර්ට් එකක් හම් වෙන දෙන්න 3 දෙනා කොහොම හරි කණ්ඩායමට ලොකු ඉනිමක් ගහලා දෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නවක ක්‍රීඩකයෙක්ගෙන් හෝ පරිණත ක්‍රීඩකයෙක්ගෙන් අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. Breaking.lk